රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන උපැන්න විවාහ මරණ සම්බන්ධ ලේඛන තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන පිළිබඳව ගැටලු රැසක් හඳුනාගෙන තිබෙනවා. මෙහිදී හෙළිවැත්තේ ලංකාවේම උපැන්න විවාහ මරණ දත්ත පද්ධතිය අනාරක්ෂිත බවයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂාවකින් හෙළි වී ඇත්තේ අදාළ ව්‍යාපෘතියේ අඩුපාඩු රැසක් පවතින බවයි. 2012 ජූලි වන විට ඊ ජනගහන රෙජිස්ටර් පද්ධතිය ක්‍රියාත්මක විය යුතුවත් වර්ෂ 6ක් ඉක්මවා ගොස් තිබියදීත් එය නිසි ලෙස ක්‍රියාත්මක වී නැහැ. 1960 වර්ෂයේ සිට 2018 මේ දක්වා කාලයට අදාළව තවදුරටත් ඊ තාක්ෂණයට යොමු කිරීමට ඇති මුළු උපත් විවාහ සහ මරණ සහතික පත්‍ර ප්‍රමාණය 34,23,500ක්. 1960 සිට 2006 දක්වා කාලයට අදාළව දිස්ත්‍රික්ක 24ක උපත් විවාහ සහ මරණ සහතිකපත් 58,14,014ක් පරිලෝකනය කර තිබුණා. සමස්ත ලංකාවේම දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ධාරිතාව මේ ව්‍යාපෘතියට නොමැති බවද විමර්ශනයේදී හෙළිව තිබෙනවා. මධ්‍යම දත්ත පද්ධතිය කාර්යාල 384කට අධික සංඛ්‍යාවක දත්ත ඇතුළත් කළ හැකි විය යුතුවත් දත්ත රඳවාගත හැකි වූයේ කාර්යාල 202ක පමණයි. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල දෙවන පිටපත් සංරක්ෂණය කිරීම සඳහා මධ්‍යම ලේඛනාකාරයට උපැන්න විවාහ සහ මරණ සහතිකපත් නොයවූ අවස්ථා 144,598ක් වාර්තා වී තිබෙනවා. සහතිකපත් 35,150ක් නිසි කාල වේලාවට වඩා ප්‍රමාද වී දත්ත පද්ධතියට ඇතුළත් කර තිබෙනවා. සිදු කළ පරීක්ෂාවේදී බියගම, අත්තනගල්ල, ගම්පහ, බණ්ඩාරගම සහ හොරණ ප්‍රදේශයේ ලේකම් කාර්යාල 5ක තිබූ උපැන්න විවාහ මරණ සහතික පත්‍ර 43,000කට අධික සංඛ්‍යාවක් දිරාපත් වී ගොස් තිබෙනවා. නිසි කාලයට නිසි ක්‍රමවේද යටතේ අදාළ දත්ත පද්ධතියට ඇතුළත් කර නොගැනීම නිසා වැඩසටහනෙන් අපේක්ෂිත මහජන සේවය ඉටු වී නොතිබුණු අතර සහතික පිටපත් ලබා ගැනීමේදී ජනතාව අපහසුතාවයට පත් වුණා. විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දැනට සකස් කර ඇති දත්ත පද්ධතියේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ඊට හේතුව මෙම දත්ත පද්ධතිය භාවිත කරන දිවයිනේ සියලුම නිලධාරීන්ට එක් පොදු භාවිත නාමයක් හෙවත් මුරපදයක් ලබා දී තිබීමයි. එය අවදානම් සහගත බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. හෙළි වූ වැදගත් කරුණක් නම් කොළඹ දිස්ත්‍රික්කයේ මෙම ව්‍යාපෘතියට භාවිත කරන මෘදුකාංගය මධ්‍යම දත්ත පද්ධති මෘදුකාංගයක සහය නොදක්වන බවයි. නඩු තීන්දුවලට අනුව විවාහ සහතිකවල දික්කසාද සටහන් කිරීමට හා නම් සංශෝධනය කිරීමට දිගු කාලයක් ගතවීමද ඒවා දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට නොහැකිවීමද තවත් ගැටලුවක්. එමෙන්ම පසුගිය වසර 5ක කාලය තුළ උපත් විවාහ සහ මරණ සහතිකපත් නිකුත් කිරීම මගින් ආදායම් ලෙස රැස් කළ රුපියල් මිලියන 2596ක් ගිණුම්ගත කිරීම සම්බන්ධයෙන් නිවැරදිතාව සනාථ කළ නොහැකි වී තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත්තේ කුමන හෝ විධිමත් ක්‍රමවේදයක් උපයෝගී කරගෙන සියලු ලේඛන සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි පරිදි සියලු තොරතුරු එක් මධ්‍යස්ථානයකින් පරීක්ෂා කළ හැකි මට්ටමට සංවර්ධනය කළ යුතු බවත් දත්ත පද්ධතිය ආරක්ෂා කළ යුතු බවටත් විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබෙනවා.